මම පළමුවෙන්ම සඳහන් කරන්න කැමතියි අධිකරණ සම්බන්ධ ආරම්භයේ සිට අපි ධර්මත්ව සංවිධානාත්මකව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ආසන සංක සම්මුල වරහා දිස්ත්‍රික් සම්මුල කීපයක් පවත්වමින් මේ සම්මුලව පවත්වන විට මම දැක ඉතාමත් ප්‍රබල කාරණයක් තමයි මේ අධිකරණ සම්මුලට ඉතාමත් ශීඝ්‍රයෙන් විශාමික ත්‍රිවිධ හමුදා සමාජිකයන් විශාල සංඛ්‍යාවක් එකතු වීම ඒ හේතුව නිසා ඒක දැනගත්ත පාලකයෝ මම හිතම කෙනෙක් සඳහන් කරන්න අවශ්‍ය කරන දේ පාලකයෝ අපිට විවිධ තහංචි දාන්න පටන් ගත්තා. ඒ ඉඳන්ම ඒ අනුව අපේ කඳවුරු වලට යන්න තියෙන අවස්ථාවන් වලට විශේෂ කාරණා ඉදිරිපත් කරන්න යන්න පුළුවන්කමක් ඇති කරනවා. විශේෂයෙන්ම රෝහල් වලට යන්න තියෙන කට්ටියගේ අවස්ථාව වැඩි කරන්න උත්සාහ කරනවා. එතකම තියෙන විශ්‍රාමිකයන් සහභාගී වෙන උත්සව වලට ඒ ආරාධනා කරන්න හැටි වෙන පත්වයක් තියෙනවා. එතකම ලොකුම ගැටලුව තමයි අර මෙඩිකල් රිකා කියන්නේ ඕවල් කරා යන්න අවසර නොදෙන එක. ඉතින් මම ඉතාමත් කියන්න කැමති මේ අවසරය පදන් ගන්න කැමති අසාධුගත ලේඛන කරන සාන්ති පනවාදිිවා ජාතික ජනබලමයගේ මැදගත්වීම හරහා ඒ නීතිවරු හරහා ඒ ශේෂ්්‍රාධී කරන මාම් කරලා ඒ අවශ්‍ය කරන තීරණය ලබා දුන්න ඒ අසාධාරණයි. තාවත් අසාධගත ලේකට කරන්න ප්‍රැක්ටිස් කරන්න පැහැ විශ්නාමක සාමාජිකයන් කියන තාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා හිතවරුනි කිසි දෙයකට පැකිලෙන් අවශ්‍යතාවයක් නැහැ. අපි බ්ලැක්ලිස් කට්ටිය නෙමෙයි. මේ පචරි පාජි ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපිට මේ ඒක සටහන් කළා ඒකට සාධාරණ ප්‍රකාශ ගිට කරලා දුන්නේ මේ රටේ ශ්‍රේෂ්ඨතම කරන්නේ. බ්ලැක්ලිස් කරන්න බැහැ. මම තව දෙයක් ඉතාමත් සතුටින් සඳහන් කරන්න කැමති මේ සියලු දේවල් මේ ආකාරයෙන් විසඳ ගන්න අද අපිට ලැබිලා තියෙනවා සෑහෙන දුරකට ඒ වෙන බුද්ධිසාරණ මේ ජාතික ජනබල වේගී නායකත්වය හරහා මේ අසාධාරණ මේ අයුක්ති සහගත තීරණ ඉතාමත්ම කාලෝචිතව ඒවා අවශ්‍ය තැන්වලට රැගෙන ගිහිල්ලා මම ඉතාමත්ම කෘතඥපූර්ව සඳහන් කරනවා. අන්තිමට පාර්ලිමේන්තු විවාදයේ මේ නායක අනුකුමාර දිසානායක මහතා එය සඳහන් කරා. අපිට තියෙන අපිට අප්‍රත්‍යය අසාධාරණ කරන සහයුක්ති සහගත සීමාව ඒත් එක මම සඳහන් කරන්න කැමති මේ සීමාවන් ඔක්කොම පැමිණෙන්නේ ඇයි මම අහගෙන ඒ ගැන සඳහනක් කරනවා. ඒ පාලකයන් අපි හමුදාව දේශපාලනීකරණය කරන්න හදනවා කියලා ඔව් සියලු දෙනාම දන්නවා. අපි අවුරුදු ගානක් විශ්‍රාම අවුරුදු ගානක් සේවයේ ඉඳලා අපි විශ්‍රාම ගිහිල්ලා ආවෙන් පස්සේ අපිට හොඳ දැනීමක් තියෙනවා. හමුදාවන් ඇතුලේ දේශපාලනය කරන්න බෑ. අපි හමුදා ජීවිතය ඇතුලේ අපේ හමුදා ජීවිතයට අවශ්‍ය ඒ වගේම ඉෂ්ට කරලා අපි ඒ පළපුරුද්දත් එක්ක එළියට ආපු නිසි වැටේට අපි දන්න අපිට දැන් දේශපාලන සම්බන්ධ වෙලා අපිට යමක් කරන්න පුළුවන් මේ රට රටේ තියෙන තත්ත්වය හරහා. නමුත් අපි දේශපාලනීකරණය කරන්න කවදාවත් හමුදාවක් දේශපාලනය කරන්න යන්නේ නැහැ. නමුත් මම මේ අවස්ථාව සඳහන් කරන්න කැමති පාලකයන් විසින් හමුදාව දේශපාලනීකරණය කරලා තියෙනවා. මොකද මේ ජාතික ජනබලයේ විතරක් තහංචි දමනවා කියන්නේ ඒගොල්ලෝ එක දේශපාලනය කරනවා. ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ අපි ඇවිල්ලා ජාතික ජනබලය වගේ මේ දිගාවක අපි හඩක් නගන්නේ. අන්න එවැනි අයුක්ති සහගත දේවල් සිද්ධ වෙනවා අප රටේ. අද ඒකට විරුද්ධව තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි ගිහිල්ලා මේ කැම්ප් ඇතුලේ දේශපාලනය කරන්න යන්නේ නැහැ. අපිට ඒක අපිට ඒකට විරුද්ධවයි අපි ඇවිල්ලා මෙතන අපි හඩක් නගන්නේ. ඉතින් හමුදා විතරක් නෙමෙයි මේ තියෙන ඉන්න පාලකයෝ සෑහෙන දේවල් දේශපාලනය කරගෙන තියෙනවා. ක්‍රීඩාව, අපේ ආගම හැම එකක්ම ඒගොල්ලෝ දේශපාලනය කරනවා. ජාතික ජනබලයේ එහෙම දේශපාලනය කරනවා කියන එක තමත්ම අතිශෝක්තියක් ඒක. ඒක නිසා අපි හැමදෙම හිතන්න ඕනේ අපි එවැනි එවැනි වැරදි තීරණ වලට එවැනි දේවල් වලට විරුද්ධව හතර නිසා තමයි මෙතන ඉන්නේ. නිසා ඒක නෙමෙයි සත්‍ය. ඒක පාලකයොත් දන්නවා. ඔය තීරණ ගන්න කට්ටියත් දන්නවා. සත්‍යය වෙලා අපිට මේ වගේ තහංචිදා නෙවෙන්න නිසා නෙමෙයි අපේ චින්ත ධෛර්යය නැති කරන්නේ.
ජාතික ජන බල වේගයට සම්බන්ධ වෙලා මේ ඉතාමත් ප්‍රමාණාත්මක සම්බන්ධ වෙලා මේ දෙන සහයෝගය කඩාකප්පල් කරන්න ඒ බ්ලැක් ලිස්ට් සහය කවුමේ උනාද රෙසික්ෂන් දාලා අපේ චිත්ත ධෛර්යය නැති කරන්න තමයි ඒ උත්සාහය නම් මම අද කියන්න කැමතියි හමුදා සොල්දාදුවන් හැටියට අපි හොඳටම දන්නවා චිත්ත ධෛර්යය කොහොමද ලබා ගන්නෙ අපි යුද කරන කාර්ය සමයේ අපි ත්‍ප්පවාදයට එළිය සදන් කරන සමයේ අපේ චිත්ත ධෛර්යය නම් තේරෙන භාෂාවෙන් කියනවා නම් මොරල් එක අපි හැමතිස්සෙම 100% තියාගෙන ඉන්න කටින් ඒ මොරල් එක හමුදාව තුළ ඇති වෙන්නේ කොහොමද මොරල් එක හමුදාව තුළ ඇති වෙන්නේ අපි රාජකාරියේ දෙනකොට අපේ අරමුණ අපි පැහැදිලිව දකිනවා ත්‍ප්පවාදය නැති කිරීමේ සටනදී අපි දන්නවා අපි රන් අපේ මාපෘතිය වෙනුවෙන් අපි ත්‍ප්පවාදය නැති කරන්න අපි අපේ ක්‍රියාදාමය අපේ රාජකාරිය ඉටු කරා. ඒකට අවශ්‍ය කරන පරිසරය ඉතාම සාධාරණව අපි විශ්තුනක් හමුදා ජීවිතය ඇතුළේ. අපිට අවශ්‍ය කරන පහසුකම්. ඒකවල අපිට අවශ්‍ය කරන පුහුණුව. මේ පුහුණුව ආලා ඇතුළත තිබ්බ විනය අපේ මොරල් එක වැඩි කරන්න හේතුන කාරණා. සාධාරණ විදියට අපේ උසස් වීම, අපේ තනතුරු, අපිට හම්බ වෙන අමතර විදේශ පුහුණුවේ වගේම ඉතාමත් සාධාරණ විදියක්. එතකම යුද පෙරමුණේ. යුද හා නාවික සෙබළු ගන්නවා ඇති ඕනම වෙලාවක අපි දිවි පරදුර තබා අපේ කාර්ය ඉෂ්ට කරනවා. ඒ කියන්නේ තුවාල කරුවෙක් රැගෙන යන්න හෙලිකොප්ටරයක් එන්න හැයි කියන්නේ හැමදාම එනවා. ඒවා තමයි මොරල් ෆැක්ටර්. මුලින්ම මතක ඇති දිවාර හැම වෙලාවකම රැ 24ට ඒ දේ වුණා. ඒවා තමයි මොරල් ෆැක්ටර්ස්. ඒවා තමයි චිත්ත ධර්ම වැඩි කිරීමේ සාධක. එතකම ඒකම අද රටේ තත්ත්වය ගැන බැලුවොත් අද රටේ සාමාන්‍ය මිනිහාගේ චිත්ත ධර්මයට මොකද වෙලා තියෙන්නේ? චිත්ත ධර්මය අන්තිම බිඳුවට වැටලා නෙමෙයි. අද අපි හමුදාව තුල දැක්ක මේ විනයගරුක බව සාධාරණ පාලන නීතිගරුක යුක්තිසහගත පාලනය අද රටේ තියෙනවා. එතකොට පුරවැසියා හැටියට රටක පුරවැසියාගේ චිත්ත ධර්මයට මොකද වෙන්නේ? අන්තිම පල්ලයට කඩන් වැටෙනවා. ඉතින් රටක මොනෑම් කාරණාවක් හරි සාර්ථක වෙන්න නම් රට පුරවැසියාගේ ඒ පිපිදීම අවශ්‍යයි. චිත්ත ධර්මය නැතුව වැඩ කරනකොට අපිට කිසිම වැඩක් ඒ සාර්ථක වෙන්නේ නැහැ. ඒක අපි හොඳටම දන්නවා. ඉතින් මම මෙතනදී කතා කරන්නේ ඒක දන්න ඔය පාලකයෝ මේ තීරණ ගන්න ඒගොල්ලෝ මොන ඔය කාරණාව ගැන සලකලා තමයි අපිට තාංචි දාන්න තියෙන්නේ නැතුව වෙන මොකුත් නිසා නෙමෙයි. ඒගොල්ලෝ හොඳටම ගන්න අපි ගිහලා දේශපාලනය කරන්නේ කඳුර වලට. ඔය කාරණේ සනම්මව අදාළ සන්තෝෂයෙන් මම ආපහු මතක් කරනවා ඒ කිසිම දෙයකින් අපේ සමාජිකයන්ගේ චිත්තධාරය වටලා නැහැ. සමතව චිත්තධාරය වැඩවීමක් වෙලා තියෙනවා. ඒ අනුව ජාතික ජන බලයේ අධිකරණ සමය ඉස්සරහට යන රෙස්ට්‍රික්ෂන් ගන්න ඉස්සරහට ඕනරයක් කරන්න අපි ඒක නීතිමය පැත්තෙන් පක්ෂයෙන් ඒක බේරලා දෙනවා. ඒ අනුව අපේ නායකතුමා පාර්ලිමේන්තුවේ වීඩියෝටක් ඒව මතක් කරලා දුන්නා. ඒක අපි ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ කිසිම බයක් තියාගන්න එපා. අපි ඒකට පෙනී හිටියා. දේශපාලන පක්ෂෙ පෙනී ඉන්න අපි ඉන්නේ. ඒගොල්ලෝ ඒ තියෙන ඒ ක්වලිටි එක නිසා තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒවට විරුද්ධයි. දේශපාලන කරන්නේ අර මොරල් ෆැක්ටර් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක තමයි හේතුව මේ රෙස්ට්‍රික්ෂන් වලට. හැබැයි මම සඳහන් කරා අපේ රටේ බෞද්ධ ජනතාව දේශපාලනමය වශයෙන් අපේ රටේ තියෙන මේ ඉතාමත් ආර්ථික අපහසුතාව සමාජයේ තියෙන අනාරක්ෂණය සෞඛ්‍ය පහසුකම් නැතිවීම තියෙන හැම පැත්තක්ම දුර්වල වෙලා කඩාවැටලා තියෙන මේ අවස්ථාවේ ජනතාවගේ මොරල් එක චිත්ත ධර්මය බැහැලා තියෙන මේ අවස්ථාවේ හැබැයි එකම එක රැයක් දිනන චිත්ත ධර්මය ඉහළටම මොරල් එක ගොඩක් ඇවිල්ලා තියෙන එක 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 සාධකයක් තියෙනවා. ඒ සාධක නිසා තමයි ඔබ සියලු දෙනා මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒ සාධකේ තමයි ජාතික ජනවලය වගේ අදෝෂික ප්‍රතිපත්ති ගරුව අපිට විශ්වාස කරන්න පුළුවන් පක්ෂයක් පැවතීම මේ මහ පොළොවේ ඒ පක්ෂයට උදව් කිරීම සහ ඒ පක්ෂය එන ජාතික මැතිවරණයේදී බලයට පමුණුවා ඒ අවශ්‍ය කරන පාලන ක්‍රමය රටගෙන එන්නට කියන ඒ බලාපොරොත්තු තමයි අපේ මොරල් එක. ඉනිස්ස ගන්න එපා. තව පොඩි කාලයයි මොරල් එක මේ අංශයේ තියාගෙන අපි ඉස්සරහට ගමනක් යමු. ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමින් ජාතික ජන බලවේගයෙන් ජය වාසය කරන මගේ වන්දනාවට
Terima kasih.